මං කිව්වේ දැන් මේ අපේ අයියලා ගංජා බිබී මුන් ගංජා විතරක් නෙමෙයි ගල්ලා රක්කෝ කසිප්පු මුන් නොබර මල හතිලව්වක් නැහැ අපේ උන්ට අමුතු වෙන නීති ලිහිල් කරන්න ඕනේ නැහැ තවත් නීති තද කරලා දාන්න ඕන මෙතන කරන්න ඕන අපේ ජාත්‍යන්තර වෙළඳ පොලක් ලංකාවේ මම මේ විද්‍යාව ගැන උපදියක් තියෙන කෙනෙක් කතා කරන්නේ මොඩෙන් නෙමෙයි CBD cannabinoids මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට වෙනම තේ වලින් කැෆේන් ඒවා කිමිකල් වෙන් කරනවා අපි ඒවා ලැබ් ඇතුල කරන වැඩ ඉතින් මම ඒක දන්න නිසා කියන්නේ ඒ කන්ස වලින් ඒ කිමිකල් එක වෙන් කළාම ඒක තමයි ලෝකේ ඩොලර් බිලියන ගානක ඒක ආර්ථිකයක් ඒක වෙන් කළා ඒකෙන් තමයි අපස්මාරයට බෙහෙත් හදන්නේ අන්නේ කිමිකල් එක එක්ස්පෝට් කරන්න ඊට පස්සේ ඒවයි තෙල් ඊට පස්සේ ඒවයින් ගන්න නූල් වර්ග ඒවයින් හදන පෙති ඒ පිටරටට යවන්න අපේ අයියලාට දෙන්න ඕනේ අමුතුවෙන් උන් දැන් ගහලා මේ අපිට නවත්ත ගන්න බැරුව ඉන්න වෙලාව. නමුත් එක්ස්පෝට් කරන්න ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. ඔව්. එක්ස්පෝට් කරන්න ඕන. ගංජා නෙමෙයි බෙහෙත. මම දැන් මේ රටේ කවුරුවත් කරන්න කෙනෙක් නැත්තම් මේකේ මුල් CDB ප්‍රොඩක්ෂන් එක අපි කළා. ඒ ටෙස්ට් එක පොලිසියත් සහාය හමුදාව මහාචාර්යවරු බර ගාණක් එකට අවශ්‍යයි. ඒක මට අපිට තනියෙන් කරන්න බෑ. මගේ දැනුම මදි එකට තියෙන. ඒ විශ්ය දන්න මහා මම මේ වෙනකොට ඇමරිකාවේ විවිධ අයත් එක්ක කතා කරලා අපි සිංහල මිනිස්සු ඉන්නවා. ඒව සම්බන්ධ ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා. ඒතර ඒගොල්ලෝ අපි සහයෝගය දෙන්නම් අපි ලංකාවට උනත් එන්න. රටේ ආර්ථිකය දියුණු කරන්න අවශ්‍ය නම් අපි උදව් කරන්න. එහෙම අය ඉන්නවා. ඒතර ඒ අයගේ සහයෝගයත් අරගෙන අපි මඟ පෙන්වීම කරන්න. අපි මොඩල් එක හදලා දෙන්න. ඊට පස්සේ ආණ්ඩුව දැනගන්න ඕන මේක ක්‍රියාත්මක කරන්න. ඇත්තටම කරන්න ඕන ලොකු දෙයක් මේ වෙලාවේ රට ඩොලර් ගේන්න පුළුවන් ලෝකෙ බෙහෙත් ප්‍රශ්නෙට උත්තරයක්. අපේ උන් ගොබ්බෙවුනේ යමු. දැන් ඕක අල්ලගෙන නටන ගංජා කතාවක් නෙමෙයි යකෝ කියන්නේ. මේ කියන්නේ බෙහෙත් හැදිල්ලක් ගැන. පැහැදිලිද? අපේ අයියලා අමු මිහරක්නේ ඉන්නේ මුන්ට අං විතරයි අඩු. කියන එක නෙමෙයි මුන් තේරුම් ගන්නේ වෙන බයිලයක්. එහෙම නැතුව මං එයා ජනාධිපතිතුමාට හොඳ පැහැදිලිමක අපේ අයියලා ගැන නෙමෙයි මේ කියන්නේ මේක එක්ස්පෝට් මාකට් එකට දාන්න. දැන් මේ මිනිස්සු හිතන්නේ ගංජා කිව්වහම මේක වෙරි වෙන්න බීලා ඇදගෙන වැටෙන එකක් කියලා. නමුත් අද ලෝකෙදීහා බැලුවාම ඒ වයින් හදන නූල්, ඒ වයින් හදන විවිධ තෙල් වර්ග, බෙහෙත්, කඩදාසි, නිෂ්පාදන සිය ගාණක් සිය ගන්න. ඒ වගේ මේවට ලොකු මේ මාකට් එකක් ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. ඇයි ඉතින් අපි දූපතකට හිරවල තවම ඉන්නේ? ඔය විදිහට කරන්න ගියොත් එහේ මේ රටේ සංඝ සමාජය තමයි බොහොම ඉක්මනින්ම මේ වෙනුවෙන් කිපෙන්නේ. මං හිතන්නේ නැහැ දැන්. මොකද දැන් හුඟා කාම්දුරු උගත්. ඉස්සරනේ මෝඩයෝ බහුලව හිටියේ. දැන් උගත්. ඒතර උන්නාන්සල කල්පනා කරන අපි ගෝත්‍රික වෙන්න ඕනේ නැහැ. මං කියන්නේ ලංකාවේ මිනිස්සු ගංජා බොන්න කියන එක නෙමෙයි. මේවා අපනයනය කරන්න ඕනේ. අනික කන්ස කියන්නේ අපි දන්න හොඳ බෙහෙතක් යෝජනා කරනවා මං කිව්වේ දැන් මේ අපේ අයියලා ගංජා බිබී මුන් ගංජා විතරක් නෙමෙයි ගල්ලා රක්කෝ කසිප්පු මුන් නොබර මල හතිලව්වක් නැහැ අපේ උන්ට අමුතු වෙන නීති ලිහිල් කරන්න ඕනේ නැහැ තවත් නීති තද කරලා දාන්න ඕන මෙතන කරන්න ඕන අපේ ජාත්‍යන්තර වෙළඳ පොලක් ලංකාවේ මම මේ විද්‍යාව ගැන උපදියක් තියෙන කෙනෙක් කතා කරන්නේ මොඩෙන් නෙමෙයි CBD cannabinoids මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට වෙනම තේ වලින් කැෆේන් ඒවා කිමිකල් වෙන් කරනවා අපි. ඒවා ලැබ් ඇතුල කරන වැඩ ඉතින් මම ඒක දන්න නිසා කියන්නේ. ඒ කන්ස වලින් ඒ කිමිකල් එක වෙන් කළාම ඒක තමයි ලෝකේ ඩොලර් බිලියන ගානක ඒක ආර්ථිකයක්. ඒතර ඒක වෙන් කළා ඒකෙන් තමයි අපස්මාරයට බෙහෙත් හදන්නේ. අන්නේ කිමිකල් එක එක්ස්පෝට් කරන්න. ඊට පස්සේ ඒවයි තෙල්, ඊට පස්සේ ඒවයින් ගන්න නූල් වර්ග, ඒවයින් හදන පෙති ඒ පිටරටට යවන්න. අපේ අයියලාට දෙන්න ඕනේ අමුතුවෙන් උන් දැන් ගහලා මේ අපිට නවත්ත ගන්න බැරුව ඉන්න වෙලාව. නමුත් එක්ස්පෝට් කරන්න ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. ඔව්. එක්ස්පෝට් කරන්න ඕන. ගංජා නෙමෙයි බෙහෙත. මම දැන් මේ රටේ කවුරුවත් කරන්න කෙනෙක් නැත්තම් මේකේ මුල් CDB ප්‍රොඩක්ෂන් එක අපි කළා. ඒ ටෙස්ට් එක පොලිසියත් සහාය හමුදාව මහාචාර්යවරු බර ගාණක් එකට අවශ්‍යයි. ඒක මට අපිට තනියෙන් කරන්න බෑ. මගේ දැනුම මදි එකට තියෙන. ඒ විශ්ය දන්න මහා මම මේ වෙනකොට ඇමරිකාවේ විවිධ අයත් එක්ක කතා කරලා අපි සිංහල මිනිස්සු ඉන්නවා. ඒව සම්බන්ධ ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා. ඒතර ඒගොල්ලෝ අපි සහයෝගය දෙන්නම් අපි ලංකාවට උනත් එන්න. රටේ ආර්ථිකය දියුණු කරන්න අවශ්‍ය නම් අපි උදව් කරන්න. එහෙම අය ඉන්නවා. ඒතර ඒ අයගේ සහයෝගයත් අරගෙන අපි මඟ පෙන්වීම කරන්න. අපි මොඩල් එක හදලා දෙන්න. ඊට පස්සේ ආණ්ඩුව දැනගන්න ඕන මේක ක්‍රියාත්මක කරන්න. ඇත්තටම කරන්න ඕන ලොකු දෙයක් මේ වෙලාවේ රට ඩොලර් ගේන්න පුළුවන් ලෝකෙ බෙහෙත් ප්‍රශ්නෙට උත්තරයක්. අපේ උන් ගොබ්බෙවුනේ යමු. දැන් ඕක අල්ලගෙන නටන ගංජා කතාවක් නෙමෙයි යකෝ කියන්නේ. මේ කියන්නේ බෙහෙත් හැදිල්ලක් ගැන. පැහැදිලිද? අපේ අයියලා අමු මිහරක්නේ ඉන්නේ මුන්ට අං විතරයි අඩු. කියන එක නෙමෙයි මුන් තේරුම් ගන්නේ වෙන බයිලයක්. එහෙම නැතුව මං එයා ජනාධිපතිතුමාට හොඳ පැහැදිලිමක අපේ අයියලා ගැන නෙමෙයි මේ කියන්නේ මේක එක්ස්පෝට් මාකට් එකට දාන්න. දැන් මේ මිනිස්සු හිතන්නේ ගංජා කිව්වහම මේක වෙරි වෙන්න බීලා ඇදගෙන වැටෙන එකක් කියලා. නමුත් අද ලෝකෙදීහා බැලුවාම ඒ වයින් හදන නූල්, ඒ වයින් හදන විවිධ තෙල් වර්ග, බෙහෙත්,
කඩදාසි නිෂ්පාදන සිය ගාණ ඒ වගේ මේවට ලොකු මේ මාකට් එකක් ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. ඇයි ඉතින් අපි දූපතකට හිරවල තවම ඉන්නේ? ඔය විදිහට කරන්න ගියොත් එහේ මේ රටේ සංඝ සමාජය තමයි බොහොම ඉක්මනින්ම මේ වෙනුවෙන් කිපෙන්නේ. මං හිතන්නේ නැහැ දැන්. මොකද දැන් හුඟා කාම්දුරු උගත් ඉස්සරනේ මෝඩෝ බහුලව හිටියේ. දැන් උගත්. ඒතර උන්නාන්සල කල්පනා කරන අපි ගෝත්‍රික වෙන්න ඕනේ නැහැ. මං කියන්නේ ලංකාවේ මිනිස්සු ගංජා බොන්න කියන එක නෙමෙයි. මේවා අපනයනය කරන්න ඕනේ. අනික කන්ස කියන්නේ අපි දන්න හොඳ බෙහෙතක්.